අපි අතර ජීවත් වෙන බහුතරයක් දෙනා තමන්ට සිද්ධ වුණ දේවල් ගැන හිත හිතා අනෙක් පුද්ගලයන්ගේ අදහස් මත යැපෙමින් ජීවත් වෙනවා. ඔවුන් බොහෝ විට ඉන්නේ වර්තමානයේ තුල නෙවෙයි. ඔවුන් බොහෝ විට මනසින් අතීතයේ තුල සිර වී සිටිනවා. ඔබට යහපත් ජීවිතයක් ගෙවන්න අවශ්‍ය නම් මෙන්න මේ දේවල් වලට ඔබව පාලනය කරන්න ඉඩ නොදී ඉන්න ඔබට සිද්ධ වෙනවා. අංක 1 ඔබේ අතීතය. අංක 2 අනෙක් පුද්ගලයින්ගේ අදහස් හා විවේචන. අංක 3 ඔබේම විශ්වාසයන් සහ ඔබේම පසුගාමී සිතුවිලි. අංක 1 ඔබේ අතීතය. ඔබේ අතීතයට ඔබේ වර්තමානය හෝ අනාගතය පාලනය කරන්න ඉඩ දෙන්න එපා. අතීතයේ මොන මොන දේවල් සිදු වී තිබුණත් ඒ හැම දෙයකටම යන්න ඉඩ හරින්න. අතීතයේ ඔබ විඳි වේදනාවන් අමතක කරලා දාන්න. ඒ වාට ඔබේ වර්තමානයට අනාගතයට හානි කරන්න ඉඩ දෙන්න එපා. ඔබේ අඳුරු අතීතයට සමු දෙන්න. ඒ අඳුරු අතීතයේ සෙවණලි වලින් ඔබේ අනාගතයේ ඇති ආලෝකමත් බව අඩු කරගන්න එපා. ඔබේ අතීතය දැන් ඔබෙන් වෙන් වෙලා ගිහින්. අතීතයේදී ඔබ පෙරදෙන්න ඇති. අතීතයේදී ඔබට වරදින්න ඇති. අතීතයේදී ඔබ රැවටෙන්න ඇති. අතීතයේදී ඔබ හිත රිදවීම් වලට මුහුණ දෙන්න ඇති. ඒ මොන දේ සිද්ධ වුණත් ඒ හැමදේම වෙලා ඉවරයි. ඒ ගැන හිත හිත හිටියා කියලා ඔබට ඒ සිදු වුණු කිසි දෙයක් වෙනස් කරන්න බෑ. ඔබට කරන්න පුළුවන් හොඳම දේ ඒ අතීතයට යන්න ඉඩ හරින එක විතරයි. ඔබ ඔබේ අතීතයට වෛර කරමින් සිටිනවා නම් ඔබ පරදිනවා. ඔබ ඔබේ අතීතයේ ගිලී ඉන්නවා නම් ඔබ පරදිනවා. ඔබට දිනන්න ඕනේ නම් ඔබ ඔබේ අනාගතය ගොඩනැගීම ගැන අවධානය යොමු කරන්න. ඒ වගේම එය මේ දැන් මේ මොහොතේම පටන් ගන්න. බරක් එල්ලගෙන දුරක් යනවට වඩා ඒ බර බිමින් තියලා යනකොට ඔබේ ගමන ඔබට පහසුවෙන් යන්න පුළුවන්. ඒ නිසා අතීතයේ බර බිමින් තියලා ඔබ ඔබේ ගමන යන්න පටන් ගන්න. අංක 2 අනෙක් පුද්ගලයන්ගේ අදහස් හා විවේචන. අනෙක් පුද්ගලයන්ගේ අදහස් හා විවේචන වලට ඔබව පාලනය කරන්න දෙන්න එපා. අන් අයගේ අදහස් විමසමින් අන් අයව සතුටටපත් කරමින් ඔබ ගමනක් යන්න හිතුවොත් ඔබට කවදාවත් ඔබේ ගමන යන්න වෙන්නේ නැහැ. ඔබ යමක් කරද්දී ඔබ ඒ කරන්නේ ඔබට ඇත්තටම ඒ කරන්න අවශ්‍ය නිසාද එසේත් නැතිනම් අන් අය කියන නිසාද යන්න හොඳින් හිතලා බලන්න. ඔබ ඔබේ ජීවිතය තුළ ජීවත් වෙන්නේ නැතිනම් අන් අය ඔවුන්ගේ ජීවිතවල හීන හැපෑ කරගන්න ඔබේ ජීවිතය කුලියට ගන්නවා. ඔබ ඔබේම අදහස් වලින් නැගිටින්න. ඔබ ඔබේ ජීවිතය ගැන තීරණ ගන්න. ඔබට ඇත්තටම ආදරය කරන පුද්ගලයින් ඔබේ ගමනට සහාය දක්වනවා විනා ඔබව මෙහෙයවන්න ඔබේ ගමන වෙනස් කරන්න උත්සාහ කරන්නේ නැහැ. අංක 3 ඔබේම විශ්වාස සහ පසුගාමී සිතුවිලි. ඔබට දිනන්න අවශ්‍ය නම් ඔබට සාර්ථක වෙන්න අවශ්‍ය නම් ඔබට සිද්ධ වෙනවා ඔබ තුල තියෙන පසුගාමී සිතුවිලි ඉවත් කරගන්න. මට ඒ වගේ දේවල් කරන්න බෑ. මට ඒකට ශක්තියක් නැහැ. එහෙම කරන එක හොඳ නැහැ. ඒව කරලා හරි ගියා කියලා තේරුමක් නැහැ. මට ලැජ්ජයි, මට බයයි වගේ සිතුවිලි එක්ක ඔබට කවදාවත් ඔබේ ගමන යන්න වෙන්නේ නැහැ. යුද්ධයක් වුණත් දිනන්න බැරියස් කඩාගෙන ඉස්සරහට යන්න ඕනේ. ඔබේ ගමන යන්න නම් ඔබ ඔබේ හිතට දාගත්ත මේ වගේ තේරුමක් නැති අගුළු කඩා ගන්න ඔබට සිද්ධ වෙනවා. ඔබට කවදාවත් මේ වගේ පසුගාමී සිතුවිලි එක්ක කිසිම දෙයක් දිනා ගන්න ලැබෙන්නේ නැහැ. ඔබට කවදාවත් මේ වගේ පසුගාමී විශ්වාසයක ඔබේ අරමුණට යන්න ලැබෙන්නේ නැහැ. ඔබව දිනා ගන්න අවශ්‍ය නම් ඔබව හිර කරගෙන ඉන්න ඔබේම සිතුවිලි වලින් ගැලවෙන්න ඔබට සිද්ධ වෙනවා. ඔබ යමක් කරන්න යද්දී ඒක ඔබට කරන්න බෑ, ඒකට ඔබට හැකියාවක් නැහැ කියන ඔබේම හිතට ඇහුම්කන් නොදී ඉන්න ඔබට සිද්ධ වෙනවා. ඔබට අවශ්‍ය ජීවිතය ලබා ගන්න ඔබ ඔබටම අභියෝග කරන්න. ඔබව හසුරවන්න උත්සාහ කරන දේවල් වලින් නිදහස් වෙලා ඔබේ ගමන නිදහසේ යන්න පටන් ගන්න. ඔබේ ජීවිතයෙන් අඩක් අනුන්ට දීලා ජීවිතයෙන් අඩක් පරාජිතයෙක් විදිහට ජීවත් වෙන එක නවත්තන්න. ඔබ ඔබේ ජීවිතය තුළ සම්පූර්ණයෙන් ජීවත් වෙන්න පටන් ගන්නවා.